සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සූදානම් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු ඉතාම පුංචි කොටස දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්න නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුලින් සුගති ගාමී වූ පරලොව ආයති භවයක් ලබන්නත් අවසානි ප්‍රාර්ථනා කරන බෝධියෙන් අමා මහ නිවනින් සැනසෙන්නත් මහත් කුසල් එකතු කරගන්න ධර්ම ශ්‍රවණය කරන්න ධර්මයේ දානය කරන්න සූදානම් වෙන මොහොත. පින්නතනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ අංගුත්තර නිකායේ ඒකාදසක නිපාතේ සඳහන් වන කාම භෝගී කියන සූත්‍ර දේශනාව. අපේ බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ අනාථපිණ්ඩික සිටුතුමාටම තමයි මේ සූත්‍රය දේශනා කොට වදාළේ. මේ සූත්‍රයෙන් විශේෂයෙන් සඳහන් කළා අධර්මයෙන් උපයපු වස්තු පිනක් දහම සඳහා යොදවහම ඒකෙන් ලැබෙන ආනිසංස කොහොමද, මහත්ඵල මහානිසංස දායක වෙන්න පින් කරන්න කොහොම ධනෙ ඉපයිය යුතුද, මේ ආදී වශයෙන් කරුණු කාරණා ගණනාවක් මේ සූත්‍රයේ තුලින් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. කාමභෝගී සූත්‍ර දේශනාවේ පුද්ගලයෝ 10 දෙනෙක් පිළිබඳව දේශනා කරනවා. ඒ 10 දෙනා අතර බුදුරජාණන් වහන්සේගේ ප්‍රශංසාවට භාජනය වුණ අය කී දෙනෙක් ඉන්නවද කියන කාරණාවත්, අපිත් ධනය උපයන අය, අපි උපයන ධනය උපයන හැටි බුදුරජාණන් වහන්සේගේ ප්‍රශංසාවට හේතු වෙලා තියෙනවද, ලක් වෙලා තියෙනවද කියන කාරණාවත් සංසන්දනය කරගන්න හරි වටිනවා. මේ කාමභෝගී කියන සූත්‍ර දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වන පළවෙනි පුද්ගලයා පින්නතුනි සඳහන් කළා අධර්මයෙන්ම වස්තුව හොයනවා. සාහසික ලෙස අන්‍ය ආයට කරදර කර කර වස්තුව හොයනවා. මේ තමයි පළවෙනි පුද්ගලයා. ධනය හොයන්නේ අධර්මයෙන්, ධනය හොයන්නේ බොහොම සාහසිකව අන් අයට කරදර කර කර. එහෙම ධනය හම්බ කරලත් තමන් සැපවත් වෙන්නවත් ඒ ධනය පරිහරණය කරන්නේ නැහැ. තමන්ගේ ප්‍රයෝජනයටවත් ගන්නෙ නැහැ. එහෙම නැතිනම් අනුන්ගේ ප්‍රයෝජනයට ධනට පිනට කොහොමත් නැහැ. එතකොට මේ අධර්මයෙන් සාහසිකව හම්බ කරනවා. සමහර වෙලාවට ධනය හොයන්න ගිහිල්ලා මිනිස්සු මරනවා. සමහර කෙනෙක් බැංකුවකට ගිහිල්ලා බැංකුවේ ඉන්න සමහර අය මරලා සමහර අයට පහර දීලා බැංකුව කොල්ල කාගෙන යනවා. තවත් ආයතනයක මුදල් ටික බැංකුගත කරන්න යන අතරතුරේ ඒ අරගෙන යන මිනිස්සු මරලා ගහලා ඒ මුදල් ටික කොල්ල කාගෙන යනවා. තවත් සමහර වෙලාවට ව්‍යාපාරවාගී ස්ථානවල අහිංසක මිනිස්සුන්ට නොගැලපෙන දේවල්, කල් ඉකුත් වුණ දේවල්
පරිභෝජනයේට නුසුදුසු දේවල් සුදුසු දේවල් හැටියට විකුණලා ධනෙ උපයනවා. නුසුදුසු දේ නොගැලපෙන දේවත් අහක දාන්න නැතුව ඒකිනුත් උපයනවා. ගන්න පුද්ගලයා පත් වෙන අපහසුතාවය ගැන අනුකම්පාවක් නැහැ. මෙන්න මේ ආදී නොයේ ක්‍රමවලින් තවත් ඉතින් ඔය ගැන සාකච්ඡා කරනකොට කතා කරන්න කරුණු ඕන තරම් තියෙනවා. මේ නොයේ ආකාරයෙන් ධනය උපයලා රැස් කරලා තියාගෙන ඉන්නවා. තමන්වත් පරිභෝජනයට ගන්නේ නැහැ. මේ තමයි පළවෙනි කාම භෝගියා. දෙවෙනි කෙනා තමයි අධර්මයෙන්ම ධනය උපයලා තමන්ට වුවමනා ප්‍රමාණවලට වියදම් කරගන්නවා. හැබැයි බිරිඳටවත් දරුවන්ටවත් ඥාතීන්ටත් අන්‍ය අයටවත් කාටවත් දෙන්නෙත් නැහැ, ධනට පිනට දෙන්නෙත් නැහැ. අධර්මයෙන් තමයි හම්බ කරන්නේ. හැබැයි තමන්ට වියදම් කරගන්නවා. මේ දෙවෙනි පුද්ගලයා. තුන්වෙනි පුද්ගලයා ගැන සඳහන් කරනවා අධර්මයෙන්ම හම්බ කරලා තමන්ටත් වියදම් කරගන්නවා, අනුන්ටත් වියදම් කරනවා, ධනට පිනටත් දෙනවා. ඒ තුන්වෙනි පුද්ගලයා. ඊළඟට සඳහන් කළා හතරවෙනියා, පස්වෙනියා සහ හයවෙනියා පිළිබඳව. මේ හතරවෙනි පුද්ගලයා ධර්මයේ සහ අධර්මයේ දෙකම මිශ්‍ර කරගෙන ධනය හම්බ කරනවා. යහපත් ක්‍රමවේදක් තියෙනවා, අයහපත් ක්‍රමවේදක් තියෙනවා. හොඳ නරක දෙකෙන්ම ධනය උපයනවා. හැබැයි එහෙම ධනය ඉපෙව්වාට තමන්ට වියදම් කරගන්නෙත් නැහැ, අන් අයට කොහොමවත් දෙන්නෙත් නැහැ. ඊළඟට පස්වෙනි පුද්ගලයා අධර්මයේ ධනය ධර්මයේ දෙකම කලවමේ යොදාගෙන ධනය හම්බ කරනවා. තමන්ට වියදම් කරගන්නවා, අනුන්ටවත් පිනටවත් දෙන්නේ නැහැ. හයවෙනියා ධර්මයේ අධර්මයේ මිශ්‍රව ධනය හම්බ කරනවා, තමන්ටත් වියදම් කරගන්නවා, ගෙදර දුවා දරුවන්ට බිරිඳට අන්‍ය අයටත් වියදම් කරනවා. ඒ විතරක් නෙමෙයි ධනට පිනටත් දෙනවා. එතකොට පුද්ගලයෝ 6 දෙනෙක් ගැන අපි සාකච්ඡා කළා. ඊළඟට පින්වදිනේ 7 වෙනි පුද්ගලයා අධර්මයක් නැහැ, ධර්මයෙන්මයි ධනය හම්බ කරන්නේ, ධාර්මික ක්‍රමවේදයන්මයි අනුගමනය කරන්නේ. හැබැයි කොච්චර හොඳින් ධාර්මිකව ධනය හම්බ කරගත්තත් තමන් වෙනුවෙන් වත් වියදම් කරගන්නේ නැහැ. ධනය හම්බ කරනවා, තමන් වෙනුවෙන් වත් වියදම් කරගන්නේ නැහැ. අටවෙනි පුද්ගලයා ධර්මයෙන්මයි හම්බ කරන්නේ, හැබැයි පිනට දෙන්නේ නැහැ, අන්‍යයන්ට දෙන්නේ නැහැ. තමන්ගේ කටයුතු ටික හොඳටම ඒ ධනයෙන් මුදුන්පත් කරගන්නවා. නවවෙනි පුජ්‍යලයා ධර්මයෙන්ම හරි හම්බ කරනවා, තමන්ටත් වියදම් කරගන්නවා, දුවාදරුවන්ට බිරිඳට ආදී තවත් අන්‍ය ඥාතීන්ටත් වියදම් කරනවා, දම්පින්කම් වලටත් මනාව වියදම් කරන්න ඔහු සූදානම් වෙලා ඉන්නවා. එතකොට පුද්ගල කණ්ඩායම් තුනක් ගැන අපි කතා කළා. අධර්මයෙන්ම ධනය හම්බ කරන තුන් දෙනෙක් ඉන්නවා, ධර්මයයි අධර්මයයි කලෝමේ හම්බ කරන තුන් දෙනෙක් ඉන්නවා, ධර්මයෙන්ම හම්බ කරන තුන් දෙනෙක් ඉන්නවා. එතකොට පුද්ගලයෝ 9 දෙනෙක් ඉන්නවා. හැබැයි මේ 9වෙනි පුද්ගලයා ධර්මයෙන්මයි හම්බ කරන්නේ. ධර්මයෙන්ම හම්බ කරලා තමන්ටත් වියදම් කරගෙන අනුන්ටත් වියදම් කරනවා, ධනට පිනටත් දෙනවා. සඳහන් කළා නමුත් එහෙම දුන්නට මේ දේවල් වලින් මිදෙන්න ඕන කියලා ධනයේ ආදීනව දැනගෙන ධනයෙන් සසරින් මිදෙන්න දෙන බවක් නැහැ. එතන ආයි තියෙනවා දෝෂයක්. එහෙමනම් මේ දේවල් වලින් මිදෙන්න හිතාගෙන දන් දෙනවා. එහෙනම් කොහොමද දන් දෙන්නේ? එකක් තමයි
නියම ප්‍රයෝජනය ලබන්න දන් දෙන්න ඕනේ. එතකොට හිතන්න ඕනේ කාටද දෙන්නේ? කොහාටද දෙන්නේ? කොතෙන්ටද දෙන්නේ? කියන කාරණාව විශේෂයෙන් හිතන්න ඕනේ. අපි දහවෙනියා ගැනත් කරුණු සඳහන් කරලා ඉමු. දහවෙනි කාමභෝගියා තමනුත් සැපවත් වෙනවා, අනුන්ටත් දෙනවා, පිනුත් කරනවා. ඒ ධනේ කිසි ඇලීමකුත් නැහැ. එහෙනම් ඒ ධනේ ඇලීමකුත් නැහැ කියපු කාරණාවත් අපි සාකච්ඡා කරමු. මුල් කාරණාව තව ටිකක් තහවුරු කරලා. කාටද දෙන්නේ? කොතෙන්ටද දෙන්නේ? කොහොමද දෙන්නේ? මේ කරුණු ටික දැනගන්න ඕනේ. කාටද දෙන්නේ? දන් දෙන්න අය කොච්චර ඉන්නවද? දක්ෂින විභංග සූත්‍රයේ හැටියට තිරිසං සතත් අපේ දානි පිළිගන්න සුදුසුයි. වේ ආනිසංසය සීලවන්ත භවී හැටියට ප්‍රබලයි. එන දක්ෂින විභංගයේ සඳහන් කරපු හැටියට තිරිසං සතෙකුට කෑම වේලක් දුන්නොත් අනාගතයේ උපදින ආත්ම කීයක් අපිට ආහාරවල අඩුවක් නැද්ද? 100ක්. තිරිසං සතෙකුට කෑම දුන්නාම අනාගතයේ උපදින ආත්ම 100ක් අපිට බඩගින්නේ නම් ඉන්න වෙන්නේ නැහැ. දුස්සීල මිනිහෙකුට දුන්නොත් අනාගතයේ උපදින ආත්ම 1000ක්. එතකොට මේ දුස්සීලයා පෘතජන සීලවන්තයා කවුද කියන කරුණු මීට කලින් දේශනාවල් වල බොහොම සාකච්ඡා කරලා තියෙනවා. එතකොට පෘතජන සීලවන්තයෙකුට කෑම වේලක් දුන්නොත් අනාගත ජීවිත ලක්ෂයක් අපිට ආහාර පාන හිග නැහැ. ඊළඟට සඳහන් කළේ පංච අභිඥා අෂ්ට සමාපත්තිලාභී අහසින් යන තවුසේ. තිසරණ නැහැ, නමුත් යන්නේ අහසින්. එහෙම කෙනෙකුට කෑම වේලක් දුන්නොත් එතන තිසරණ තියෙන අය ඉන්නත් පුළුවන්. ලැබෙන ආනිසංස ප්‍රමාණය විශේෂයෙන් මෙතන ගණන් අරගෙන තියෙන්නේ තිසරණ නැහැ කියන තැන ඉඳලා. අනාගත ජීවිත කෝටි ලක්ෂයක්. එහෙම කෙනෙකුට කෑම වෙලක් දුන්නු. ඒ කියන්නේ අහසින් යන තවුසි. තිසරණයි පන්සිලුයි හොඳට ආරක්ෂා කරන කෙනෙකුට කෑම වේලක් දුන්නු. අනාගත ජීවිත අසංකේයයක්. අපිට සසර සැප විපාක ලැබෙන හැටි තමයි ඔය සිහිපත් කළේ. දැන් එහෙනම් මුලින් සඳහන් කළා දන් දෙන්නේ කාටද? දන් දෙන්නේ කොතෙන්ටද? දන් දෙන්නේ කොහොමද? තීරණය කරන්න ඕනේ. ඒව කාටද අයිති? එව්වා අයිති දානදායකයට. මේ තීරණ ටික ගන්න. තිරිසන්නුන්ට දෙනවද? එහෙම නැත්නම් අද මහාලුකුවට ආනිසංසයි කියලා සමහර අය කතා කරනවා, බලු කපුටු දාන්නේ. ඉතින් එහෙම දානයක් දෙනවද? එහෙම නැත්නම් දුස්සීලයට දානයක් දෙනවද? පෘතජන සීලවන්තයෝ හොයලා දන් දෙනවද? අවිඥාලාභී තවුසෝ හම්බෙන එකක් නෑ නේද? එහෙමනම් තිසරණයි පන්සිලුයි තියෙන අය හොයලා දන් දෙනවද? අපි තමයි තීරණය කරන්න ඕනේ. එහෙම නැත්තම් උපසම්පදා සිල් ආරක්ෂා කරන, සාමණේර දස සිල් ආරක්ෂා කරන උතුමන්ට දන් දෙනවද? අපි තමයි තීරණය කරන්න ඕනේ කොහාටද දෙන්නේ කියලා. වැඩිහිටි නිවාසයට දෙනවද? ළමා නිවාසයට දෙනවද? පාරේ ඉන්න යාචකයන්ට දෙනවද? දායකයා තමයි තීරණය කරන්න ඕනේ. කොතෙන්ට දුන්නහම වැඩි මානිසංස ලැබෙනවද? කොහොම දුන්නහම ලැබෙනවද? කොයි විදිහට දුන්නහම ලැබෙනවද? සැකසීම, පිළියෙල කිරීම, පිළිගැන්වීම මේ දානයේදී ඉතාම විශේෂයි. දාන ඵලය අතිශයින්ම මහත් ඵල කරනවා. උපදින ජීවිතවල සර්ව සම්පූර්ණ ලැබෙනවා.
මේ කාරණා පිළිබඳව සැලකිලිමත් වුණා. අර එක තැනක සඳහන් කළා පිළිගැන්වීම හරියට සම්පූර්ණ කරහම කොච්චර වටිනවද කියලා. එතකොට සැකසීම පිළියෙල කිරීමත් එහෙමයි. අපට දුකක් නැතුව අඩුවක් නැතුව ලැබෙනවා. නැත්තං ලැබෙනවා පරිභෝජනයේ දුක් සහිතයි. නමුත් මනාව සකසලා පූජ කරහම පරිභෝජනයටත් හරි පහසුයි. ලැබෙන හැටි. ඒක විවිධ කරුණු ඔස්සේ සාකච්ඡා කරන්න පුළුවන්. දැන් අපි කල්පනා කරමු අපි උදාහරණයක් හැටියට. ගෙදර නිකන් ඉන්න වෙලාවේ අමුයෙන් අඹ ගෙඩියක් කපා ගන්නවා. ඉතින් අපි දන්නවා මේකට මිරිස් කුඩු ටිකක් ලුණු කුඩු ටිකකුත් තිබුණොත් තවත් හොඳයි කියලා. හැබැයි ඉතින් මං අඹ ගෙඩිය කපාගෙන ඉවර වෙනකොට කවුරු හරි මිරිස් කුඩුයි ලුණු කුඩුයි ගෙනල්ලා දෙනවනම් අපි හුඟක් කැමති නැද්ද? හුඟක් කැමති. අඹ ගෙඩියත් කපලා මේ දේවලුත් එක්කම ගෙනල්ලා දෙනවනම් තවත් කැමති. එහෙනම් ඒ මම කැමති විදිහ ආන් ඒ කැමතිම විදිහට අපිට සංසාරේ හම්බ වෙන්නේ අපි ඒ විදිහට දන් දීලා තිබ්බොත් විතරයි. සැකසීම, පිළියෙල කිරීම, පිළිගැන්වීම. ඉතින් මේවා බොහොම දිගට කතා කරන්න පුළුවන්. හිත හිතා දන් දෙන්න පුළුවන්. මට අද මේ දේ අඩුපාඩුද? ඒක ආයේ සසරට එහෙම වෙන්න එපා. ඒක සසරට එහෙම එපා නම් මෙදාට මම සම්පූර්ණ කරලා තියෙනවා. ඔය පිළිගැන්වීම ගාවදී අපූරු කාරණාවක් විශාකා මහ උපාසිකාවගේ චරිතයෙන් පිළිබිඹු වෙනවා. විශාකා මහදේවිය විවාහ කරලා දෙනකොට ධනංජය සිටුතුමා මහ පුදුම විදිහේ දායාද දුන්නනි. ඒ දායාද වලට අමතරව තවත් දායාදයක් දුන්න ගව සම්පත. සිටුතුමා සඳහන් කළේ මගේ දුවට කිරි වළඳන්න ගවය ඕනේ. දැන් ගව සම්පතක් දෙන්න ඕනේ. රත්තරන් පුරවපු රත්තරන් භාජන 500ක්. රත්තරන් භාජන පුරවපු ගැල් 500ක්. රිදී භාජන පුරවපු රිදී සහිත රිදී පුරවපු ගැල් 500ක්. පටසලු කසීසලු නොයෙක් සලු පුරවපු කරත්ත 500ක්. උදලු පොරෝ කැති දෑ කැති ආදී කෘෂි උපකරණ පුරවපු රත 500ක්. කෑවයුතු බීවයුතු තවත් නොයෙක් දේවල් පුරවපු රත 500ක්. මේ ආදි වශයෙන් දායාද දෙන්නේ. ඉතින් එහෙම දෙන අතරේ තමයි ගව සම්පතක් දෙන්නේ. තමන්ගේ සේවකයන්ට කියනවා කුඩා ගාලක් අරින්ද. ඇරලා මෙන්න මේ ප්‍රමාණයට ගවය දෙන්න. ප්‍රමාණය දක්වනවා යොදුන් තුනක් ගවය ඉස්සරහට යන්න ඕනේ. ඒ ගව පියලියේ පළල රියන් 140. රියන් 140ක් පළලට යොදුන් තුනක් ඈතට ගවය යන්න ඕනේ. ඒ තමයි විශාකාවට දෙන ප්‍රමාණය. එතකොට මේ ප්‍රමාණය ඉන්නේ මොන ගාලකද? කුඩා ගාලක. බෙර ගහන්න පුළුවන් 3 දෙනෙක් කැඳවලා යොදුනෙන් යොදුනට නවත්තනවා. රියන් 140ක් දෙපැත්තේ මිනිස්සු හිටවලා ඉන්නවා. එතනින් එහාට ගවයන්ට යන්න දෙන්නේ නැහැ මිනිස්සු. රියන් 140ක් පළලයි. පළවෙනි යොදුන යනකොට අර එතන හිටපු කෙනා බෙර ගහනවා. එතකොට හැමෝම දන්නවා දැන් ගවයෝ යොදුනක් ගියා ගාල ඇරලා තියෙන්නේ. දෙවෙනි යොදුනේ යනකොට එතනිනුත් බෙර ගැහුවා. දැන් ගාලෙන් යොදුන් දෙකක් පිට වුණා. 3 වෙනි යොදුනේ එනකොට එතනින් බෙර ගැහුවා. දැන් යොදුන් තුනක් ඉස්සරහට සම්පූර්ණයි. රියන් 140ක් පළලට යොදුන් තුනක් ඉස්සරහට ගවයෝ හරියට ළඟ ඇතුරුවා වාගේ පෙළ ගැහිලා ඉන්නවා. සිරිතුමා සඳහන් කළා දැන් ඇති ගාල වහන්න. සඳහන් කරනවා ගාල වැහුවට පස්සේ ශක්තිමත් ගවයෝ දෙන්නුත් එක්ක 60,000ක් ගාලෙන් එළියට පැන්න කියලා. කඩුල්ලට උඩින් පැන්න 60,000ක්.
දැන් යොදුන් තුනක් කුඩා ගාලෙන් ගිහිල්ලා වැහුවට පස්සේ 60,000ක් පයින්නවා. ඉතින්දක ගාලි කොහොමද කියලා. නමුත් මේක දනංජී සිටුවරයාගේ මහ ගාලක්ද කුඩා ගාලක්? එතකොට 60,000ක් පැන්නහම තව ගාලි නැද්ද? තව ඉන්නවා පයින්ද බැරි පැටව්. තව සත්තු ඉන්නවා ඒක ඇතුළේ. එතකොට සිටුතුමාගේ ලැබීම ලාභය කොහොමද කියලා හිතන්න ඕනේ. මේ 60,000 පැනලා ගිහිල්ලා ඉස්සරහින් හිට ගන්නවා. ඒ කියන්නේ යදුන් තුනට ඉස්සරහින්. මේ කතාව කොහොමරි පැතිරිලා ගියා බුදුරජාණන් වහන්සේ ගාවට. ගියහම අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා විශාකාවට ලැබෙන සම්පත් ඇති කියලා නවත්තන්න කාටවත් බෑ කියලා. ඇයි? මනාව දන් දෙන කාලේ මනාව දන් පිළිගන්නලා තියෙනවා. බාණ්ඩක පිළිගැන්වීමේ වටිනකම. බුදුරජාණන් වහන්සේ අතීත කතාවක් මතක් කළා. සඳහන් කළා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙච්ච කාලේ. ඒ කාලේ හිටපු කිකි කියන රජ්ජුරුවන්ට හිටියා දුවල 7 දෙනෙක්. මේ 7 දෙනාගෙන් බාලම දුවගේ නම සංගදාසි. සංඝයාට උපස්ථාන කරන්න පුදුම විදිහට කැමති. ඒ නිසාම නම ලැබුණද සඳහන් කරනවා සංඝයාට උපස්ථාන කරන වෙලාවේ එක දවසක් මේ කිරි බෙදෙනකොට නිතර නිතර කිරි බෙදන්න ගත්තහම කුඩා කුඩා හාමුදුරුවරු දැන් ඇති කියලා අත වහනවා. දැන් පිළිගන්නවා ඇති කියලා. ඒ වෙලාවට ඇය කියනවා අනේ ස්වාමීනි තව ටිකක් වළඳන්න. මෙවුව අලුත් කිරි. මෙවුව බොහොම රසයි. බොහොම පිරිසිදුවට හදලා තියෙන්නේ. තව ටිකක් තව ටිකක් එක හැන්දක් කී කිය බෙදෙනවා. ඕකට අපි මොකද්ද කියන්නේ? පෙරත්ත කර කර දන් දෙනවා කියලා. ආන් එහෙම අත වහනකොට නෑ තව ටිකක් කී කියා පිළිගන්න අපි හින්ද තමයි ගාල වහනකොට 60,000 උඩින් පැන්නේ. ඇති කියලා වහන්න වහන්න බෑ. මේ ආනිසංසය මෙන්න මේ හින්දයි කියලා දේශනා කළා. එතකොට බාණ්ඩක දන් දෙනකොට ඉගෙන ගන්න කොච්චර දේවල් තියෙනවද කියලා. දානේ නම් සාසනයේක හරිම සංකීර්ණයි. එහෙනම් මෙතන සඳහන් කළා දුන්නට මේ දේවල් වලින් මිදෙන්න ඕනේ. එහෙමනම් දානේ ධනයේ තියෙන ආදීනවත් දැනගන්න ඕනේ. ධනයෙන් ධාර්මිකවම ධර්මයෙන් ධනෙ හම්බ කරලා තියෙනවා. තමන්ටත් ප්‍රයෝජනෙට ගන්නවා අනුන්ටත් දෙනවා ධනට පිනටත් දෙනවා. දුන්නට මිදෙන කල්පනාවක් නැහැ. තව තව සසර දික් කරගෙන ඇදගෙන යන කල්පනාවක් තියෙනවා. තව තව ඉපදී ඉපදී ලබන්න කල්පනාවක් තියෙනවා. ඒකත් ඒ තරම් අගේ කරලා නැහැ. 10 වෙනි කාම භෝගියා කොහොමද? තමනුත් සැපවත් වෙනවා. අනුනුත් සැපවත් කරනවා. ඒ කියන්නේ අනුන්ටත් දෙනවා. ධනට පිනටත් දෙනවා. ධනේ ඇලීමකුත් නැහැ. දෙන්න ගත්තා කියලා ලෝභකමක් නැහැ. ඇලීමක් ලෝභකමක් තිබ්බහමනේ සීමාවක් දක්වන්නේ. එහෙම එකක් නැහැ. ආදීනව හොඳට දන්නවා. ධාර්මිකව හම්බ කෙරුවත් අධාර්මිකව හම්බ කෙරුවත් ධනේ ආදීනවය මට යහපත් සැප විපාකත් ධනේ නිසා ගොඩක් තියෙනවා. හැබැයි හොරහතුරන්ගේ බලපෑම් කරදරත් ඕන තරම් තියෙනවා. මේ ඉතාම ධාර්මික හොඳ මිනිහෙක් කිය මේ මිනිහගේ ධනේ හොරකම් කරලා බෑ. ධනේ වෙනුවෙන් මේ මිනිහගේ ජීවිතේ නැති කරලා බෑ. එහෙම කාරණාවක් නැහැ. හොරහතුරු ආවහම මේ මිනිස්සුන්ගේ ජීවිත ගැන හිතන්නේ නැහැ. කොහොම හරි ධනෙ පැහැරගන්න එකයි කල්පනාව. අනිත් එක පින්නතනි රැස් වෙලා තියෙන්න සැපක් නෙමෙයි තියෙන්නේ දුක. අපිටනේ දැනෙන්නේ ඕකේ සැපක් තියෙනවා කියලා. නමුත් රැස් කිරීමම දුක. රට්ටපාල මහරහතන් වහන්සේ ගෙදර නවත්ත ගන්න ඕන නිසා
තාත්තා මොකද කළේ? හෙට දවසේ දානෙට ආරාධනා කරලා රං රිදී මුතුමැණික් ගේ ඇතුලේ ගොඩ ගහලා කලාල වලින් වහලා උන්වහන්සේ පිණ්ඩපාතේ ලබා ගන්න ගෙදරට වැඩියහම ඒ කලාල ඉවත් කරලා පෙන්නලා කිව්වා, ස්වාමීනි, මේ ධනය වෙන කාගේද? මේ ධනය ඔබ වහන්සේගේ. සිවුරු ඇරලා ගෙදර එන්න, මේ රත්තරන් මුතු මැණික් වලින් ප්‍රයෝජන ගන්න, ඇතිතරම් විකුණලා දන් දෙන්න, පින් කරන්න, ගෙදරට වෙලා කාම සම්පත් විඳ විඳ ඉන්න කියලා. ඒ වෙලාවේ උන්වහන්සේ සඳහන් කළා, මහසිටිතුමනි, මේ ධනයෙන් සැපවත් වෙන්න කියලාද මට කියන්නේ? සැප විඳින්න කියලාද මට කියන්නේ? එහෙනම් මං කියන දේ ටිකක් අහනවද කියලා ඇහුවා. එහෙමයි ස්වාමීන්. ඔබට සැපනම් ඕනේ මේ ධනය ඔක්කොම කරත්තවල පටවන්න. පටවගෙන ගිහිල්ලා ගඟ මැද්දේ හලන්න කියලා කිව්වා. කරත්තවල පටවලා ගෙනහිල්ලා ගඟ මැද්දේ හලන්න කිව්වා. ගඟ ඉවුරේ හලන්න කිව්වා. එහෙමනම් එහෙම කියලත් නැහනේ. ඉවුරේ හැලුවා නම් වෙනත් මිනිස්සු ඇවිල්ලා මේක අරන් යනවා. අරන් යන්නේ හරි සතුටින්. හැබැයි ඒ මිනිසුන්ගේ ගෙවල් වල තිබිච්ච සතුටත් නැතුව යනවා ඒක අරන් ගියාට පස්සේ. කරදර වලට මූණ පාණ්ඩ වෙනවා හරියට. ඒ ධනය දාන්න තැන් හදන්න ඕනේ. ඒ ධනය රකින්න ඕනේ. හොර හතුරන්ට නොපෙනෙන්න ඕනේ. මේ ආදී ප්‍රශ්න ගණනාවක් ඊට පස්සේ ඇති වෙනවා. එහෙනම් සැපක් වුවමනා නම් මේක අයින් කරන්න කියලා දේශනා කළා. එහෙනම් මුලින් සඳහන් කළා ධනේ ආදීනව දැනගන්න. දහවෙනි තැන සඳහන් කළා දෙන්න හැබැයි ඇලෙන්න එපා. දීලත් හැරලා දාන්න. දැන් මසුරුකම දන් දෙන්න කැමති කෙනාට කිලුටක් කියලා ධර්මයේ සඳහන් කළේ. මච්චේර දදතෝ මලං. මසුරුකම දන් දෙන පුද්ගලයාට කැලල කිලුට. මොකද හිතේ තියෙනවා හොඳට දන් දෙන්න. හිතේ තියෙනවා සේරු බුසල් පුරවලා දෙන්න. නමුත් මසුරුකම ඉස්සරහට ඇවිල්ලා දැන් දුන්න ඇති කියලා කියනවා. හිතට කියන්නේ දැන් දුන්න ඇති. දීමේ චේතනාව එතනින් නතර කරනවා. නමුත් හරි කැමති ඇති නොකිය තව ටිකක් දෙන්න තිබ්බා. මසුරුකම බාධා කළා. හැබැයි ඔය මසුරුකම නැති කරලා යම් කෙනෙක් තමන්ගේ තියෙන්නේ මොනවද ඒක දෙනවා නම් දෙන්න දෙන්න මොකද වෙන්නේ? ලැබෙනවා. දෙන්න දෙන්න ලැබෙනවා. ඒක ලෝක න්‍යාය ධර්මයේ තියෙන ආශ්චර්යය. අත්හරින්න අත්හරින්න ලැබෙනවා. හැබැයි ලබන්න හිතාගෙන අත්හැරියොත් ලැබෙන්නේ නැහැ. ආදීනව දැකලා අත්හැරලා දානවා. අත්හරින්න අත්හරින්න ලැබෙනවා. උදාහරණ නම් ධර්මයේ තුල ඕන තරම් තියෙනවා. පුංචි උදාහරණයක් අපි මේකට පැහැදිලි කළොත්, අපේ පින්නතුන මතකද ඒක සාටක බ්‍රාහ්මණයා ගැන බණ අහනකොට ඕන තරම් අහලා ඇති. ඒක සාටක බ්‍රාහ්මණයා, මේ ඒක සාටක බ්‍රාහ්මණයා විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලෙ හිටි. අපේ බුද්ධ කාලෙ නෙමෙයි, විපස්සී වාග්‍යතුන් වහන්සේගේ කාලෙ. ඇයි ඒක සාටක කියලා කියන්නේ? බිසවටත් සැමියටත් දෙන්නටම ගෙයින් එළියට යන්න තියෙන එක උතුරු සලුවයි. බිරිඳ ගමනක් යනකොට ස්වාමියා ගෙදර, ස්වාමියා ගමනක් යනකොට බිරිඳ ගෙදර. ඇයි දෙන්නටම පොරව ගන්න දෙකක් නැහැ. එකයි තියෙන්නේ. විපස්සී භාග්‍යතුන් වහන්සේ හැමදාම ධර්ම දේශනා කරන්නේ දීර්ඝායුෂ. ඒ හින්දා දේශනාවක් කරන කාලෙ වෙනකොට දෙවියෝ තමයි දැනුවත් කරන්නේ සියලු දෙනාටම. අද භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ධර්මය. ආන් එහෙම දෙවියන්ගේ පණිවිඩයක් ලැබුණට පස්සේ බමුණ ඇහුවා, රැට බණ අහන්න යනවද දවල්ට යනවද කියලා. බැමිණි කිව්වා, කාන්තාව වෙච්ච අපි දවල්ම ගිහිල්ලා එන එක හොඳයි. බැමිණි උපාසිකාවොත් එක දවාලේ ගියා. බැමිණි ආව ගමන්ම සලුව ඉල්ලගත්තා. ඒක කරේ දාගෙන බමුණ රැට ගියා.
මධ්‍යම රාත්‍රියේ ඉක්ම යනකම් බණ ඇහුවා. ප්‍රථම යාමයේ ඉක්ම යනකොට පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියා. අනේ භාග්‍යතුන් වහන්සේට පූජා කරන්න යමක් ඇත්තා. දෙන්න දෙයක් නෑ මේ බමුණට උතුරු සළුව ගලවලා අතට ගත්තා. පූජා කරන්න. දැන් හිත කියනවා බමුණෝ ඕක පූජා කරලා උඹ හිට ගෙදර යන්නේ කොහොමද? එතකොට අනිද්දට උඹේ බිරිඳ එළියට යන්නේ කොහොමද? දෙන්න කවදාවත් එළියට බහින් නැතුව ඉන්නද කල්පනාව? එකම සළුවයි තියෙන්නේ, ඕක පූජා කරලා මොනව කරන්නද හදන්නේ? දැන් අර මසුරුකම ඇවිල්ලා බාධා කරනවා. බමුණ ආපහු සළුව කරේ දාගත්තා. දැන් බාන්නකො, දෙන්න දුන්නේ නෑ මසුරුකම. අපිට එහෙම වෙන්නේ නැද්ද? ඕන තරම්. මධ්‍යම යාමයේ ඉක්ම ගියා ධර්ම දේශනාව සිද්ධ වෙනවා. නැවත වතාවක් ගත සිත පිනවගෙන පස්වනක් ප්‍රීතිය පහළ වුණා. ඒ වෙලාවේ නම් සළුව ඔතලා ගත්තා. ගත්ත ගමන්ම බුදුරජාණන් වහන්සේගේ පය පාමුල තියලා පූජා කළා. සිරිපතුල ළඟ මසුරුකම එන්න කලින් පූජා කළා. මසුරුකමට ඉඩ දුන්නේ නැහැ. පූජා කරන වෙලාවේ මසුරුකම නැහැ. බමුණට පුදුම සතුටක්. අත මිට මොලෝලා අතටම පාරක් ගහගෙන අත බිම ගහලා මම දිනුවා කියලා එයයි හුවා. බන්දුම රජුරුවත් බුදුරජාණන් වහන්සේට පිටිපස්සේ තිරේට එහා පැත්තේ බණ අහන. රජවරු හරි බයයිලුනේ දිනුවා කියන කතාවට. රජුරුව කල්පනා කරන්න ඇති, මම බණ ඇහෙන ඇති අහිල්ලේ කවුරු හරි මගේ රාජ්‍ය අල්ලගත්තවද්ද? වහාම පුරුෂය කියව්වා. මොනවද ඒ පුරුෂයා දිනුවේ කියලා බලලා එන්න කිව්වා. ඔහු ගිහිල්ලා අහලා ඉල්ල කිව්වා, ස්වාමීනි, තමන්ට දිවිච්ච එකම සළුව භාග්‍යතුන් වහන්සේට පූජා කරලා මසුරු මල දිනලා පූජා කරපු නිසා මම දිනුවා කියලා කෑ ගැහුවා කියලා. ඒ වෙලාවේ රජ්ජුරුව සඳහන් කළා, භාග්‍යතුන් වහන්සේට දිය යුතු දේ අපි නොදන්නවා, උනාට බමුණ දන්නවා. එහෙනම් දැන් බමුණට සළුවක් නැහැනේ. මෙන්න මේ සළු දෙකම ගෙනහිල්ලා බමුණට දෙන්න. අර පුරුෂයා සළු දෙකම අරගෙන ගිහිල්ලා දුන්නා. දැන් බමුණ සළුව පූජා කළේ ආපහු ලබන්නද? මේක දුන්නහම වෙන සළු හම්බෙයි කියන කල්පනාවෙන්ද? එහෙම අදහසක් නැහැ. නමුත් දැන් සළු දෙකක් ලැබුණා. හැබැයි බමුණ මෙහෙම හිතුවා, මම ඒකසාටක බ්‍රාහ්මණ කියලා දැන් සෑහෙන කාලෙක ඉඳලා ප්‍රසිද්ධයි. එක සළුවයි තියෙන්නේ. නමුත් මේ රජ්ජුරුව කවදාවත් මටවත් බැමිණිටවත් සළුවක් නම් එව්වේ නැහැ. මම මෙතන බණ අහා ඉන්න බවත් දන්නවා. නමුත් මම බණ ඇහෙන හිල්ලි කවුරුවත් මට සළු ගෙනලා දුන්නේ නැහැ. මගේ එකම සළුවත් බුදුරජාණන් වහන්සේට පූජා කරලා මම දිනුවා කියලා බුදුගුණයට පැහැදිලා කෑ ගහනකොට මට සළු දෙකක් හම්බුණා. ඒ කියන්නේ බුදුගුණයට පැහැදුන වෙලාවේ සළු දෙකක් හම්බ වෙනවා. එහෙමනම් මේ සළු දෙක මට වටින්නේ නැහැ. මේක බුදු ගුණය නිසයි මට ලැබුණේ. සළු දෙකම භාග්‍යතුන් වහන්සේට කියලා පූජා කළා. අර පුරුෂයා ගිහිල්ලා කිව්වා රජ්ජුරුවන්ට සළු දෙකම පූජා කළා. හතරක් කිව්වා, හතරම පූජා කළා. අටක් කිව්වා, අටම පූජා කළා. 16ක් කිව්වා, 16ම පූජා කළා. 32ක් කිව්වා. පාණ්ඩික ලැබෙන හැටි අත්හැරියාම. එහෙනම් අත්හරින්න ඕනේ ලබන බලාපොරොත්තුව තියාගෙන නෙමේ, අත්හැරෙන්න මත්හරින්න ඕනේ. හැබැයි එහෙම අත්හරින්න ලැබෙන එක ලෝක න්‍යාය ධර්මතාවයේ හැටි, එක මේ ශාසනීය උතුම් ආශ්චර්යය. බමුණ කල්පනා කළා, දෙන්න ලැබෙනවනේ. දැන් මම මේකත් පූජා කළොත් රජුගේ 64ක් එවන්නත් පුළුවන්. එහෙම වුණොත් දෙනවට ගණ්ඩ හිතාගෙන මම පූජා කරනවා කියලා හිතන්න පුළුවන්. ඉන්න මේක නවත්ත ගන්න ඕනේ. සළු 32න් දෙකක් ඉතුරු කරගෙන 30ක් පූජා කළා. රජු ආයේ එව්වේ නැහැ. හැබැයි පස්සේ දවසක ඒක සාටක බමුණා බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳගෙන බණ අහනවා. හරි සීතල දවසක්. සීතල ගානක්වත් නැහැ මේ ආශ්‍රද්ධාවෙන් බණ අහනවා. ඒ වුණාට රජුරවන්ට දුක හිතුණා.
රජ්ජුරුව යදගෙන හිටපු උඩ වස්ත්‍රයේ කහවණු ලක්ෂයක් වටිනවා ඒක ගලවලා යවුවා මෙන්න මේක පොරවගෙන බණ අහන්න කියලා. ඒක දුන්නහම බමුණ හිතනවා මේකුණු කය වහන්න කහවණු ලක්ෂයක් වටින සලුවා මොනව කරන්නද? බුදුරජාණන් වහන්සේගේ සුගන්ධ කුටිය ඇතුල් කුටියට ගිහිල්ලා සැතපෙන යහන මත වියනක් කරලා බැන්දා. එක දවසක් රජ්ජුරුව යනකොට බුදුරජාණන් වහන්සේගේ ශරීර ධාතුවෙන් නිරන්තරයෙන් බුද්ධ රශ්මිය විහිදෙනවා. මුතු මැණික් වලින් සරසලා තියෙන, රන් රිදියෙන් සරසලා තියෙන රජ්ජුරුවන්ගේ කහවණු ලක්ෂයක් වටින සලුව යහනට උඩින් වියනක් කරලා තියෙනවා. මේ සලුවේ දීප්තිය දෙගුණ තෙගුණ වෙලා රන් රිදී මුතු මැණික් බුද්ධ රශ්මියෙන් දීප්තිමත් වෙලා. මේක දැකලා රජ්ජුරුවන්ට හිතෙනවා, අපොයි මේක මගේ වස්ත්‍රේනේ, මේක මම ඒක සාටක බමුණට නිදුන්නේ ස්වාමීනි කියලා සඳහන් කරහම්. භාගිතුන් වහන්සේ සඳහන් කළා, බ්‍රාහ්මණය ඔබ සලුව බමුණට දුන්නා, බමුණ සලුව අපට පූජ කළා. රජ්ජුරුවන්ට දරාගන්න බැරි සතුට මේ බ්‍රාහ්මණයගේ දීමනාවේ හැටි. ආන් ඒක හිතලා මාලිගාවට ගිහිල්ලා සබ්බට්ටක කියලා දානයක් බමුණට දුන්නා. සබ්බට්ටක කියලා දානයක් දුන්න කිව්. මිනිහෙකුට එදිනෙදා ජීවත් වෙන්න අවශ්‍ය දේවල් වලින් හැම දෙයින්ම අට 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 සකස් කරලා බමුණට යවුවා. ඒ දානෙට කියනවා සබ්බට්ටක කියලා. එහෙමනම් දහවෙනි කාරණාවේ සඳහන් කළා, නොයලීම සසරින් මිදීම උදෙසාම දෙන්න කියලා. ඊළඟට මේ කාමභෝගි සූත්‍රයේ පින්නතුනි නැවත සඳහන් කරනවා, යම් කාමභෝගියෙක් අධර්මයෙන්ම ධනෙ උපයනවා නම් ඒකට නිඳා කරන්න කියලා. මේ කාම සම්පත් විඳින අපි වාගේ පුද්ගලයෝ ගැන මේ කියන්නේ. ඔහු ධනෙ උපයන්නේ අධර්මයෙන්ම නම් අධර්මයෙන් ධනෙ උපයන හින්දා නිඳා කරන්න. ඊළඟට සඳහන් කළා, තමන්ටවත් වියදම් කරන්නේ නැතුව ඒ ධනෙ තියෙන නිසා වෙනම ගරහන්න කියලා. අධර්මයෙන් ධනෙ උපයනවට වෙනම ගරහන්න ඕනේ. අධර්මයෙන් නමුත් උපයපු ධනෙ තමන්ටවත් වියදම් කරන්නේ නැති හින්දා වෙනම ගරහන්න ඕනේ. එතකොට කාරණා දෙකකට ගරහන්න ඕනේ. ඊළඟට සඳහන් කළා, තමන්ටත් වියදම් කරගන්නවා, අධර්මයෙන් උපයනවා තමන්ට වියදම් කරගන්න. තමන්ට වියදම් කරගන්න එකට ප්‍රශංසා කරන්න ඕනේ. අනුන්ට බෙදන්නේ නැහැ, තමන්ට වියදම් කරනවා එකට ප්‍රශංසා කරන්න ඕනේ. තුන්වෙනියා, අධර්මයෙන් උපයනවා තමන්ටත් වියදම් කරනවා අනුන්ටත් බෙදෙනවා ධනටත් දෙනවා. ආන් ඒ දීමනාවට ප්‍රශංසා කරන්න කියලා දේශනා කළා. නමුත් අධර්මයෙන් උපයන නිසා ගරහන්න ඕනේ. ඊළඟට සඳහන් කළා, අධර්මයෙන් භෝග පරිේශණය කරනවට වෙනම නින්දා කරන්න කියලා. අධර්මයෙන් ධනෙ උපයනවට වෙනම නින්දා කරන්න, ඒ තමන්ට වියදම් කරනවා කියන කාරණාවට ප්‍රශංසා කරන්න ඕනේ. හැබැයි බෙදන්නේ නැහැ කියන කාරණාවට ගරහන්න ඕනේ. අධර්මයෙන් උපයනවට බනින්න, තමන්ට වියදම් කරගන්නවට ප්‍රශංසා කරන්න, හැබැයි දුගී මගී යාචකාදීන්ට දෙන්නේ නැහැ කියන එකට වෙනම ගරහන්න. නිග්ගයිහ වාදින් මේ දාවි. මේ ගාථාව මෙතෙන්ට වටිනවා. රිදීනංව පවත්තාරං යම් පස්සේ වජ්ජ දස්සිනං නිග්ගයිහ වාදින් මේ දාවි තාදිසං පණ්ඩිතං බජි. දැන් බලන්නකො නිග්‍රහ කරපු හැටි. අධර්මයෙන් ධනෙ උපයනවට ගරහන්න ඕනේ. ඒ උපයපු ධනයේ තමන්ට වියදම් කරගන්නවට ප්‍රශංසා කරන්න ඕනේ. අනුන්ට බෙදනමට, අනුන්ට බෙදන්නේ නැතුවට වෙනම ගරහන්න ඕනේ. එතකොට කාරණා තුනකට තුන් පාරක් ගරහලා තියෙනවා. මේක තමයි පණ්ඩිතයන්ගේ හැටි, සත්පුරුෂයන්ගේ හැටි. කෙනෙකුට චෝදනා කරන්න ගියහම එක කාරණාවක් පදනම් කරගෙන ඒ පුද්ගලයාගේ තියෙන සියලුම වැරදි ටික එතෙන්ට ඇදගෙන
ඒ පුද්ගලයාට චෝදනා කරන්න නෑ කියලා සඳහන් කරනවා. මේ වෙලාවේ යම් වරදක් තියෙනවා නම් ඒකට විතරයි චෝදනා කරන්නේ. ඊයේ කරපු එකටවත්, පෙරේද එකටවත්, මීට අවුරුදු ගානකට කලින් කරපු දෙයකටවත් චෝදනා කරන්නේ නෑ. මේ දැන් කරපු වරදට චෝදනා කරනවා. ඒක පණ්ඩිතයන්ගේ ලක්ෂණයක්. ඒකයි මේ ගාථාවෙන් සඳහන් කරන්නේ. ඊළඟට සඳහන් කරනවා, තුන්වෙනියට අධර්මයෙන් හම්බ කරනවට ගරහන්න ඕනේ. තමන් පරිභෝග කරලා අනුන්ටත් දීලා පිනුත් කරනවා, ඒකට වෙනම ප්‍රශංසා කරන්න ඕනේ කියලා සඳහන් කළා. පින්නතනි ඊළඟට මේ විදිහට කරුණු දක්වලා දහවෙනිය ගැන නැවතත් කියනවා. අධර්ම කොටසට නින්දා කරලා, දැන් දහවෙනිය කියන අධර්ම කොටසක් නෑ, හොඳ යහපත් කටයුතු වලට ප්‍රශංසා කරන්න කියලා. කෙනෙකුගේ ජීවිතේ අධර්ම කොටසට නින්දා කරලා යහපත් හැම කොටසටම ප්‍රශංසා කරන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් එහෙම කරන්නේ. මිනිහෙකුගේ වැරදි දෙක තුනකුත් තියෙනවා, හොඳ ගුණයක් දෙකකුත් තියෙනවා. අපි ඒ ඔක්කොම දානවා වැරදි ගණයට. ඒ පුද්ගලයා වැරදි කියලා සමාජයේ ප්‍රචලිත කරනවා. නමුත් මේ වාගේ ගුණයකුත් තියෙනවා කියන එක කතා කරන්න කැමති නෑ. හැම වෙලාවෙම ගුණය යට ගහ ගහ වරද විතරක් ඉස්මතු කරනවා. සෑම පුද්ගලයෙක්ගේම හොඳයි නරකයි දෙකක් තියෙනවා. පණ්ඩිතයන්ගේ හැටි තමයි වරදට නිග්‍රහ කරලා ගුණයට ප්‍රශංසා කරන එක. ඒක තමයි ඔහු හදන්න තියෙන හොඳම ක්‍රමය. ඊළඟට පින්නතුනි සඳහන් කරා, එහෙම කළේ නැත්තම් පින හරියටම කරන්නේ කොහොමද කියලා අදහසකුත් නැහැ. යම් කෙනෙක් මනාව කාරණා දැනගන්නේ නැත්තම් පින හරියටම කරන හැටිත් පින් කරන හැටිත් දන්නේ නැහැ. ඉඳලා හිටලා දානයක් දීලා සුගතියේ යයි කියලා හිතනවත් බැරි බව සඳහන් කරනවා. අපි සමහරලාට වැරදි ගොඩාක් කරනවා. ඉඳලා හිටලා එක දානයක් දෙනවා, අවුරුදු ගානකට සැරයක් දානයක් දෙනවා. අපිට අහන්න හම්බිනවා දානෙ මෙහෙමයි, දානෙ මේ විදිහේ මහත්ඵලයි, දුන්න අයට ස්වර්ග මොක්ෂ සම්පත් හම්බ වෙනවා. එහෙම තමයි දන් දුන්නාම හැටි. නමුත් මේ අවුරුදු ගානකට සැරයක් එක දානයක් දීලා ওই දේ ඔක්කොම කරන්න පුළුවන්ද? ආන් ඒ නිසා කරන දේ හරියටම කරන්න මනාව දැනගන්න ඕනේ. එහෙම කළත් ඒ දේත් හරියටම කරන්න ඕනේ. උපයපු ධනය ධාර්මික වෙන්න ඕනේ. ඒ ධාර්මික ධනයෙන් උපේලා, ධාර්මිකව ධනය උපේලා දෙන්නේ කොතෙන්ටද, දෙන්නේ කොහොමද, දෙන්නේ මොනවද, ඔය හැම තීරණයක්ම අපි ගාව තියෙන්න ඕනේ. ඒ නිසා සඳහන් කළා මෙන්න මේ කාරණා ටික හොඳටම දැනගෙන අපි පින් කරන්න ඕන. අධාර්මික වස්තුවෙන් දන් දීලා මනා කුසලයක් ලබන්න හරි අමාරුයි. ප්‍රඥාව තියෙනවා නම් යම් ප්‍රමාණයක් පිනට හරවන්න පුළුවන්. ප්‍රඥාව නැත්තම් ඒකවත් කරන්න බෑ. එහෙමනම් ධනය උපයන්න ඕන හැටි, ධනය උපයනකොට ප්‍රශංසා ලැබෙන හැටි, පණ්ඩිතයෝ නින්දා කරපු හැටි, නිවැරදි මගට ගන්න උත්සාහ කරපු හැටි, දානය මනාව සැකසිය යුතු හැටි, අත්හැරීමේ වටිනාකම, දෙනකොට අත්හැරලම දිය යුතු බව ආදී කරුණු රාශිය කෙටියෙන් නමුත් අපි සාකච්ඡා කළා. කාම භෝගී සූත්‍රයට අනුව එහෙමනම් ධර්ම දේශනාවට තියෙන කාලයත් නිමා වෙලා තියෙන නිසා අපි ධර්ම දේශනාව මෙතනින් නිමා කරමු. මේ කරුණු අපේ ජීවිතවලට එකතු කරගෙන අපි ගාව තියෙන අඩුපාඩු දිහා බල බල අපි නිවැරදි පුද්ගලයෝ හැටියට මේ සංසාරේ අත්හැරීම ප්‍රගුණ කරලා සදහටම සසරින් මිදෙන්න වීරිය වඩන්න මේ ජීවිතේ හොඳ තෝතැන්නක් බවට පත් කරගන්න හැමෝටම රත්නත්‍රයේ ආශිර්වාදයෙන් ශක්තිය ධෛර්යය භාග්ය වාසනාව ලැබේවා කියලා ආශිර්වාද කරනවා.